සුබ දවසක්. ඔන්න අපි අද අලුත්ම වීඩියෝකින් ඔබ හමුවට එනවා. ඉතින් CCTV ගැන දිගින් දිගටම කතා කරමු නිසා අද අපි හිතුවා මේ ශේෂ්ත්‍රයේම මේ හා සම්බන්ධව වෙනත් උපකරණයක් ගැන ඔබ හමුවට ගේන්න. සිකියුරිටි ඇලාම් සිස්ටම් එකක් ගැන තමයි අපි මේ අද ඔබ දැනුවත් කරන්න යන්නේ. දැන් මෙතන මං ගාව තියෙනවා වයර්ලස් කන්ට්‍රෝල් පැනල් කිට් එකක්. මෙන්න මේ ඇලාම් සිස්ටම් එකේ අපිට ඇත්තටම ප්‍රධාන වශයෙන් මොඩල්ස් දෙකක් හම්බ වෙනවා. එකක් අපිට පුළුවන් SIM එකක් දාලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක. අනිත් එක වයර්ලස් අපිට ගෙදර තියෙන Wi-Fi එකත් එක්ක කනෙක්ට් කරලා යූස් කරන්න පුළුවන් එකක්. ඉස්සලම අපි බලමු මොකද්ද මේ සිකියුරිටි ඇලාම් පැනල් එකක් කියන්නේ කියලා. ඇත්තටම CCTV කැමරා පද්ධතියක් අපි ස්ථාපනය කරපුවාම අපිට ඒකෙන් අපේ ආරක්ෂාව සැපෙන්නේ යම්කිසි සිද්ධියක් වුණාට පස්සේ. ඔබ දන්නවා හැම වෙලාවෙම අපි CCTV වේදිහා බලන් ඉන්නේ නැහනේ. ගොඩක් වෙලාවට යම්කිසි සිද්ධියක් වුණාට පස්සේ එවිඩන්ස් එකක් විදිහට අපිට රිවයින්ඩ් කරලා බලලා මොකද්ද උනේ කියලා දැනගන්න එක තමයි අපි ගොඩක් වෙලාවට CCTV පද්ධතියකින් වෙන්නේ. නමුත් අපි කැමති යම් අනතුරක් එහෙම නැත්නම් යම් දෙයක් වෙන්න ප්‍රථමයෙන් අපිව දැනුවත් වෙනවනම් ඒ සඳහා තමයි අපි මේ සිකියුරිටි ඇලාම් පැනල් එක පාවිච්චි කරන්නේ. ඇත්තටම ඇලාම් පැනල් එකේ තියෙන විශේෂත්වය අපි හිතමු මෙන්න මේ විදිහට නිවසට අනවශ්‍ය ඇතුල් වීමකදී අපි හිතමු සොර සතුරෙක් ජනේලකින් ඇතුල් වුණොත් CCTV පද්ධතියකින් වෙන්නේ ඒක රෙකෝඩ් වෙන එක. අපි වෙච්ච හොරකම යම් දෙයක් නැති වුණා කියලා දැනගත්තට පස්සේ රිවයින්ඩ් කරලා බලනකොට තමයි අපිට පේන්නේ හරි කෙනෙක් මේකට ඇතුල් වුණා කියලා. ඇලාම් පද්ධතිය එහෙම නෙමෙයි. ඇලාම් පද්ධතිය වෙන්නේ කෙනෙක් ඇවිල්ලා ජනේලයක් හෝ දොරක් අපි හැබැයි ඒකට සෙන්සර් එකක් දාලා තියෙනෝනේ. ඒ සෙන්සර් එකක් දාලා තියෙන දොරක් හෝ ජනේලයක් අඟල් භාගයක්වත් එයාට විවෘත කරන්න බෑ. විවෘත වෙනකොට විශාල ශබ්දයක් සහිත සයිරන් එකක් මෙතන නාද වෙනවා. ඉතින් ඔබ හිතලා බලන්න විශාල ශබ්දයක් සයිරන් එකක් නාද වෙනකොට හොරෙක් එහෙම වෙදි වෙදි ගේ ඇතුළට පනියද? එහෙම පයින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇලාම් පැනල් එකකින් ඔබගේ නිවසේ හෝ ආයතනයේ ආරක්ෂාව 100%ම සම්පූර්ණ වෙනවා. මාකට් එකේ දැනට ඇලාම් පැනල් නොයෙකුත් වර්ග ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ මම ඔබට අඳුනලා දෙන්න යන ඇලාම් පැනල් එකේ සුවිශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි සාමාන්‍ය ඇලාම් පැනල් එකක් අපි ඩිස්ආම් කරපුවාම, ඒ කියන්නේ ඒක අපි අකර්මණ්‍ය කරපුවාම ඒකේ සෙන්සර්ස් ටික නිරන්තරයෙන්ම වැඩ කරනවා. දොරක් අරිනකොට වහනකොට සෙන්සර් එක සිග්නල් එකක් නිකුත් කරනවා. නමුත් මේන් පැනල් එක ඔෆ්. මේ ඇලාම් පැනල් එකේ තියෙන විශේෂත්වය තමයි අපි ඇලාම් පැනල් එක ඩිස්ආම් කරපුවාම, ඒ කියන්නේ ඇලාම් පැනල් එක අපි ස්ලීප් මෝඩ් එකට යවපුවාම එයා සිග්නල් එකක් යවනවා සෙන්සර්ස් වලට. සෙන්සර්ස් ටිකක් ස්ලීප් මෝඩ් එකට යනවා. ඒ නිසා මාස 6කට අධික කාලයක් අපේ සෙන්සර්ස් වල බැටරි ලයිෆ් එක අපිට රඳව ගන්න පුළුවන්. සාමාන්‍ය වර්ගයේ ඇලාම් පැනල් එකක් අපි පාවිච්චි කරනවා නම් ඒකෙන් අපිට සීමිත සංඛ්‍යාවක දුරකථන වලට කෙටි පණිවිඩයක් තමයි ලැබෙන්නේ. නමුත් මේ ඇලාම් පැනල් එකේ තියෙන විශේෂත්වය අපිට පුළුවන් කැමති තරම් මොබයිල් ෆෝන්ස් වලට අපි මේකේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මොන සෙන්සර් එකද ඕපන් වෙන්නේ කියලා මැසේජ් එකක් ගෙන්න ගන්න පුළුවන් කැමති තරම් යූසර්ස්ලා ප්‍රමාණයකට. දැන් අපි බලමු මේ ඇලාම් පැනල් එකක් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් සෙන්සර්ස් වර්ග මොනවද තියෙන්නේ කියලා. සෙන්සර් වර්ග ගොඩක් තියෙනවා. නමුත් මූලිකවම මම සෙන්සර්ස් වර්ග දෙකක් ගැන ඔබව දැනුවත් කරන්න. අපිට පුළුවන් ජනෙල් සහ දොරවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ඩෝර් සෙන්සර්ස් තියෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ අපි දොරට හෝ ජනේලෙට මේ සෙන්සර් එක යොදුවාම ඒක අඟල් භාගයක් විතර වගේ ප්‍රමාණයක් විවර වෙනකොටම සෙන්සර් එක මේන් පැනල් එකට කතා කරගෙන රයිට් මාව දැන් ඕපන් වුණා. එතකොට ඔබට සයිරන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මැසේජ් එකක්, ඒ වගේ දේවල් වලින් ඔබව දැනුවත් වෙනවා වහලා තිබ්බ එකක් අනවසරයෙන් කෙනෙක් ඇතුල් වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි හිතමු සමහරක් වෙලාවට එක රූම් එකකට දොරවල් ජනේල් ගොඩාක් තියෙනවා නම් අපිට ඒ වගේ තැන්ගෙනක අපි ඩෝර් සෙන්සර්ස් පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් මෝෂන් සෙන්සර් එකක් පාවිච්චි කරන්න. එක මෝෂන් සෙන්සර් එකකින් මීටර් 10කට ආසන්න ප්‍රමාණයක් යම්කිසි චලනයක් වුණොත් ඔබට දැනගන්න පුළුවන් කවුරු හෝ මෙතනින් මූ වුණා කියලා. ඒත් එක්කම මේන් පැනල් එක ඔබට අදාළ සංඥාව SMS එකක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් ඇලර්ට් එකක් මාර්ගයෙන් ඔබව දැනුවත් කරනවා. හොඳයි. දැන් මම ඊළඟට යන්නේ මේ පැනල් එක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න. මේ තියෙන මේන් පැනල් එක. මේකට අපිට පුළුවන් SIM පතක් ඇතුල් කරන්න. එහෙම නැත්නම් ඔබට ගන්න පුළුවන් මේක Wi-Fi වලින් වැඩ කරන යුනිට් එක. එමුනොත් අපි අපේ ගෙදර තියෙන home Wi-Fi එකට කනෙක්ට් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකත් එක්ක එනවා රිමෝට් එක. අපිට මේක සිස්ටම් එක ආම් කරන්න, ඩිස්ආම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් රිමෝට් එක. එතනින් එහාට මේකත් එක්ක එනවා ඩෝර් සෙන්සර් එකක්. මේ තියෙන ඩෝර් සෙන්සර් එක. ඊට පස්සේ අපිට ආපහු එනවා PIR සෙන්සර් එකක්. ඒ කියන්නේ මෝෂන් ඩිටෙක්ෂන් එක ඩිටෙක් කරන්න. එතනින් එහාට අපිට එනවා මේන් පවර් සප්ලයි එකක් එනවා මේන් හබ් එකට. ඉතින් මේ පැනල් එකත් එක්ක ඔයාලට පුළුවන් මේ කැමති ආකාරයක සෙන්සර්ස් ලින්ක් කරන්න. එකතන තැන් දෙකක් නෙමෙයි, ඔබගේ නිවසේ තියෙන ජනෙල් හෝ දොරවල් හෝ එහෙම නැත්නම් මෝෂන්
ස්ථාන 32ක් මේ මේන් පැනල් එකත් එක්ක ඔබට කනෙක් කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් මෙවැනි එලාම් පද්ධතියක් ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ එහෙම නැත්නම් ඔබගේ සේවා ස්ථානයේ ඔබගේ ව්‍යාපාරයට ඔබට සවි කරගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ තිරේ දැක්වෙන අංකවලින් අපව අමතන්න. ඒ වගේම ඔබගේ ගම් ප්‍රදේශයේ එහෙම නැත්නම් ඔබගේ පළාතේම ෆියුචර් ටෙක්නොලොජි ආයතනයේ විශේෂ පුහුණුවල තාක්ෂණ නිලධාරියෙක්ගේ සහය ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ මේ සිකුරිටි එලාම් පැනල් එක ගැන ඉගෙන ගන්න කැමති නම් ඔබට පුළුවන් තිරේ දැක්වෙන අංකවලට අපිව අමතන්න. ෆියුචර් ටෙක්නොලොජි ආයතනයේ ඔබට පහසු තැනක ට්‍රේනින් සෙන්ටර් එකකට බැමිණලා මේ ගැන දැනුවත් වෙන්න සරලව සිංහලෙන් මුල සිට කුරුණෑගලදී එහෙම නැත්නම් මහරගමදී මම හිතනවා ඔබට හොඳ තාක්ෂණික නිලධාරියෙක් වෙන්න පුළුවන්, හොඳ ගමනක් යන්න පුළුවන් අපිත් එක්ක. ඉතින් එහෙනම් තවත් වීඩියෝ පටයකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.